යාළුවනේ ඔයාල දන්නවද මේ මොනවද කියලා මේවට කියන්නේ ගිරාපලා කියලා මීට කලින් ගොඩක් අය දැකලා නැතුව ඇති වෙල්පලා කියලාත් කියනවා බලන්නකෝ පරිප්පු දාලා වෙල හරීම රසයි හරීම ගුණයි මේවා සමහර අය නිකම් මැල්ලුම් හදලත් කනවා හරීම රසයි වැඩි වෙලා ලිපේ තියන්න එපා මැල්ලුම් හදනකොට හරීම රසයි හරීම ගුණයි චූටි බබාලට එම ගොඩාක් හොඳ කෑමක් මේ ඔයාලට පේන්නේ ගිරාපලා මැල්ලුම හැදුවහම මේ බලන්න වැඩිය මේක මේ හොඳ නෑ කර කරන්න බලන්න හරීම සුවඳයි හරීම රසයි මේ තියෙන්නේ අපේ ගිරාපලා මැල්ලුම හැදුවට පස්සේ මේක හදන්න කලින් අපි ගිරාපලා ටික හොඳට හොදලා කපලා ඊට පස්සේ පොල් ටිකක් ගාගෙන ඒ පොල් එකට කහ චූට්ටකුයි තුන පහ චුට්ටයි මිරිස් චුට්ටයි ලුණු චුට්ටයි දාලා කලවම් කරලා හදාගත්තු පොල් මිශ්‍රණය මෙන්න මේ වගේ මික්ස් කරන්න ඕන මතක් කරලා මිරිස් කරලත් දෙකක් ලියලා දාන්න ලුණු ගෙඩියකුත් ලියලා දාන්න ලිපේ තියන්දි ඉක්මනින් ලිපේ තියලා ගන්න ඕන නැත්නම් මේ කොළවල තියෙන පෝෂක ගුණය මැරෙනවා ඊට පස්සේ චූටක් රස්නේ නිවෙන්නකන් තියලා දෙහි ගෙඩියක් මෙරිකලා දාගන්න ඊට පස්සේ කෑමට ගන්න පුළුවන් මේ බලන්නකෝ හරි ලස්සනයි නේද කොළපාටටම තියෙනවා කිරි රසයි ඉතින් ඔයාල මගේ YouTube channel එක subscribe කරලා නැත්තම් subscribe කරන්න මතක් කරලා ඊට දකුණු පැත්තෙන් තියෙන bell icon එකත් click කරන්න ඔයාල දන්නවද ඇයි මේකට ගිරාපලා කියලා කියන්නේ කියලා බලන්න හොඳට මේ කොළ දිහා ගිරවෙක් වගේ පේන්නේ නැද්ද ඉතින් දැන් අපි බලමු ඔන්න secret එකක් තමයි කියන්නේ ඔයාලට පේනවනේ මෙතන මේ වළඳේ වලක් වගේ හාරල වගේ තියනවා කියලා මැල්ලුම් ටික ඒක මේ වැරදිලා කරපු දෙයක් නෙමෙයි ඒක කරන්නේ අපි අනිවාර්යෙන් දෙහි දාන්න කලින් මැල්ලුම ටිකක් නිවෙන්න ඕන මේක ටිප් එකක් මේක රහසක් මේක හැමෝම කරන්නේ නැහැ හැමෝම නිකන් ඔන්න ඔහේ තියනවා මේ නිවෙන්න එහෙම කරන්න එපා වටේට කරලා තිබ්බම ඉක්මනින්ම නිවෙනවා ඊට පස්සේ දෙහි ටිකක් දාලා ඔයාලට මෙන්න මේ වගේ ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේකෙන් දැනුමට යමක් ගත්තා නම් ලයික් එකකුත් දාලා අනිවාර්යෙන් ආයෙත් වීඩියෝ එකක් එනකම් බලාගෙන ඉන්න. සුබ දවසක්. තුති.